ලංකාවේ විපක්ෂනායක තනතුර සම්බන්ධව ලොකු සංවාධය රටේ තියෙනවා. රටේ ජනතාව විදිහට මොකද හිතන්නේ මේ ගැන? ජනතාව විදිහට හිතන්න හොඳ හිතන්න දෙයක් නැහැ. ඉතින් මුන්ට දෙන්න ඕන පාඩම හොඳටම දීලා තියෙනවා. විපක්ෂ නායකකම දුන්නත් එකයි, කාට දුන්නත් එකයි. මම නම් කියන ගෝඨාභය මහත්තයාට තනිය මාණ්ඩුව 225න් අපිට 225ම එපා එපයි කියලා අපි කිව්වනේ. ඒක නිසා මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදන්නත් ඕනේ, පොහොට්ටු පක්ෂය හදන්නත් ඕනේ, එක්සත් ජාතික පක්ෂය හදන්නත් ඕනේ, හදන්න ඕනේ රට ශ්‍රී ලංකාව. ඒක නිසා අපි කියන්නේ මුන් ඔක්කොම හොරු 225ම ඉඳලා තනියම පාලනය කරන්න, තනියම. අපිට 225ක් ඕනේ නැහැ, පාර්ලිමේන්තුවක් ඕනේ නැහැ. ඒකින්ද ජනාධිපතිතුමා උදෝ තනියම මේක රට ගිනිච්ච නම් හොඳටම ඇති. එච්චරයි. එතකොට දැන් ලේකම්වරයා විදියට හිටපු ජනාධිපතිවරයාගේ පීබී ජයසුන්දර මහත්තයනේ පත් කරේ. එතකොට වීරවංශ අමාත්‍යවරයා කියන නේද එතුමා ආර්ථික ඝාතකයෙක් විදියට හඳුන්වනවා. ඉතින් මේ වගේ අය දාගෙන කොහොමද ඔබවල කියන ඔය කියන සුරපුරේ ගොඩනගන්නේ? වීරවංශ මහත්තයටවත් මේ පාර ඡන්ද දුන්නේ නැහැ. මහින්ද මහත්තයටවත් ඡන්ද දුන්නේ නැහැ. දුන්නේ ගෝඨාභය මහත්තයා ඇමරිකන් කාර්යයකට. අපි දුන්නේ ඇමරිකන්. අපි කිව්වේ සුද්දට රට දෙනවා නම් හොඳයි කියලා. සුද්දට, එංගලන්තේ සුද්දට. ඒක නිසා සුදු මහත්තුරන්ට දුන්නේ. ඒ කියන්නේ මේ රටේ ඉපදුනාට එංගලන්තේ ඇමරිකාවේ පුරවැසියෙක් ගෝඨාභය මහත්තයා කියන. අපි කැමති ඇමරිකන් පුරවැසියෝ වෙන්න. ඕස්ට්‍රේලියාව එංගලන්තේ පාලනේ තියෙන්නේ, ලංකාව ඇමරිකාවේ පාලනේ තියෙන්නේ. එතකොට අපි කාටවත් නැහැ නෑනේ. අපි ලෝකේ ඉහළම තැනක ඉන්නෝනේ. අපි ලෝකේ ඕන තැනක යන්න පුළුවන් ඇමරිකාවේ ජනාධිපතිතුමාය කියලා. ඉතින් අපිට මොකටද බියවන්සල? එතකොට මේ දැන් දේශප්‍රේමයේ නේද ඔබතුමාලා විකුණුවේ මේ මැතිවරණේ? නෑ නෑ, දේශප්‍රේමයක් මම දන්නේ නැහැ. ගෝඨාභය මහත්තයා කිව්වේ මේ රට දුන්නොත් මම හදලා පෙන්වනවා. දැන් හදලා පෙන්නාවිනේ. මේ හොරු 70 එකතු කරොත් නම් හදන්න හම්බෙන්නේ නැහැ. ඔව්. එතකොට දැනට දැන් අගමැතිවරයා අද දිනුම් දීමක් සිදු වුණා. විශේෂයෙන්ම දැන් අර අගමැති කියන්නේ හිටමු ජනාධිපති. ඒ ලැජ්ජ නැතුව අගමැතිකම ගත්තා ආපහු මල්ලික ඉස්සරහා. මල්ලික මං කියන්නේ අගමැතිකම අගමැති කෙනෙක් අපිට ඕනේ නැහැ. 225ක් එපා කියලා අපි එදා බෝම්බේ දවසේ කිව්වා. ඉතින් පාර්ලිමේන්තුව කුඩු කරන්න මිනිස්සු ගල් ගහන්න ආවා. ඉතින් ඒක වෙද්දි ගෝඨාභය මහත්තයාත් ආපහු යනවා නම් මේ 225ත් එක්ක රට හදන්න ඇන ගන්නවා මිසක් තවත් හදන්න බෑ. එතකොට දැන් මේ යන්නේ පරණ ක්‍රමේ නේද මහත්තයෝ? පරණ ක්‍රමේ ද අලුත් ක්‍රමේද ඕනේ නැහැ. ගෝඨාභය මහත්තයනේ ජනාධිපති දුන්නේ. අපිට මේ පක්ෂයක් හොයගුවේ නැහැනේ. අපි රටේ නායකත්වය එක නායකයයි, වන් මෑන් ෂෝ. එච්චරයි අපිට ඕනේ. එතුමාට ඕන නම් හිතවත් තනියම කරන්න බැන්නම් එතුමාට රාජ්‍ය නායක රාජ්‍ය සේවයේ හොඳ බුද්ධිමත් නිලධාරී ඉන්නවා. මේ මිනිස්සු ටික හරි හමුදා විශ්‍රාම ගිහපු නිලධාරී ටික හරි එතුමා දන්න නිලධාරී ටික කරා මේ හොරු 70 විසි කළා. ඕ ලෙවල් පාස් නැති, ඒ ලෙවල් පාස් නැති, අට පාස් නැති 70කට එක රට හදන්න කොහොමද? රට හදන්න නම් ඔබ දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයගෙන් ඉල්ලන වෙනස මොකද්ද ඔබ කියන්නේ? වෙනස කියන්නේ 225 එළවලා ආණ්ඩුකාරතුමාලත් එක්ක වැඩ කරන්න. එච්චරයි ඕනේ. දැන් පළාත් සභාවක් නැහැනේ. පළාත් සභාව නැතුව ලස්සනට පළාත් සභාව යන්නේ. මේක ඒ වගේ රටේ පාර්ලිමේන්තුවක් නැතුව අපි යමු. ඕන නැහැනේ. මුදල් අමාත්‍යාංශයේ නිලධාරී ටික ඉන්න. ඒත් 225 මොකටද හොරන්ට වාහන දීලා යවන්නේ සැප ගන්න? විශේෂයෙන්ම ඔය කියන විදිහට ඒකාධිපති කතාවක් නේද? ඒකාධිපති කතාව නෙවෙයි, ජනාධිපතිතුමා ප්‍රජාතන්ත්‍රවාදී විදිහට පත් කරා. ඉතින් තා හොරු 70ක් එකතු කරගන්නකොට කොහොමද අපි ප්‍රජාතන්ත්‍රවාදී පිළිගන්නේ? උන් එහාට පයනවා, මෙහාට පයනවා, එහාට පයනවා, මෙහාට පයනවා. එතකොට දැන් ඔය කතාවත් එක්ක එතකොට මිනිසුන්ගේ ජනමතය විශේෂයෙන්ම පහළ බිම් මට්ටමේ මිනිසුන්ට සේවාවන් සපේන සහ ඒ කටයුතු කරන්නට පුජ්‍යලව නැති වෙනව නේද? මුග්ග අපේ ප්‍රාදේශ රාජ්‍ය නිලධාරීන් ඕනේ. අපි හැම දෙයකටම යන ප්‍රාදේශීය ලේකම් හම්බෙන්නනේ. ග්‍රාම සේවක හම්බෙන්නනේ. ඒ නිලධාරීන් ඕනේ අපිට ඕන වෙලාවට. අපි සමෘද්ධි නිලධාරී හම්බෙන්නේ හිඟා කන්න. නැතුව අපිට සමෘද්ධි නිලධාරීන් සමාජ සේවක කටයුත්තක් ඕනේ. අපිට සමෘද්ධි නෑ, කන්න නෑ, බොන්න නැත්තම් විතර සමෘද්ධියට යනවා. අපිට කන්න බොන්න හම්බ කරගෙන කන්න යන්න පුළුවන්. අපිට හිඟා ග්‍රාම සේවක විතරක් හිටියම හොඳටම ඇති. සමෘද්ධිය එපා. 2500 එපා. ඒ කියන්නේ රටක් ගොඩනගන්න නම් ඔබේ යෝජනා තව මොනවද තියෙන්නේ? යෝජනාව කියන්නේ සියලුම සහනාධාර කපන්න ඕනේ. දැන් හොඳ නැහැ. සියලුම සහනාධාර හම්බ කරන් කාපල්ල. අතේ ලැබුවොත් කටහලවන්න පුළුවන්. ඒ ප්‍රතිපත්තිය ගිනියන්න ඕනේ. නැත්තම් මේ රට හදන්න බෑ. ඒ වගේම රටේ මිනිසුන්ට අතමිට සරු කරන්න මොකද කරන්න ඕනේ? අතමිට සරු කරන්න එදා ඉඳලා අදලා තියෙන දැන් වීගෝ විතර ලංකාවේ සම්ප්‍රසිතයි. හොරකම නැති කරා නම් අතමිට සරු වෙනවා. මේ ලංකාවේ හොරකමනේ ජඩ වෙලා තියෙන්නේ. හොරකම ආව බැංකුව බින්ද අරන් ගියා රට. ඌ අදත් රටෙත් නෑ. ඉතින් සල්ලි නෑ. ඉතින් ආපහු හොරු 70 එකතු කරලා දුනොත් උන් ආපහු එක එක අපත් කළා. උන් රටපයින්කනේ කරන්නේ. දැනට පත්ති ඇති ජනාධිපතිවරයාටත් වංචා දූෂණ සම්බන්ධව නඩු කීපයක් තියෙනව නේද අධිකරණේ? ඕ ඉතින් ඒව සුළු නඩුනේ. ඒක ප්‍රශ්නයක් නෑනේ. මේ හොරකම් කරපු හැටියට ඒ හොරකම අපි සාපේක්ෂව කියන්නේ හොරු අඩුවෙන් හොරකම් කරපු කෙනා. හොඳ පුද්ගලයෝ නෑ කොහෙවත්. එහෙනම් බුදුහාමුදුරුවෝ
කියලනේ බුදු හාමුදුරුවත් පැල්ලක ගිහිල්ල මේ රශෝදරාව දාලා ගිහිල්ල මේක කරගත්තා කියලා. නෑ බුදු හාමුදුරනේ සිද්ධාත් කුමාරයා. ඔව් සිද්ධාත් කුමාරයා ඒකනේ. ඒක නිසා අපි කියන්නේ හොරකම තියනවා. නැත්නම් නෑ. දැන් ගෝඨාභය මහත්තයා හොරකම් කළා ඇතිනේ තවත් ඇතිනේ. තවත් ඕනේ නැහැ අම්මගේ තාත්තගේ ෆෝන හැදුවා. ඒ ඔප්පු කරගන්න බෑනේ මුන්ට. ඒක නිසා අපි කියන්නේ ඒ හොරකම් තේ ඇති. දැන් එතුමාට ඇත්තටම ආවංකේම රට හදන්න පුළුවන් නම් මේ 225 අයින් කළා රට හදන්න පුළුවන්. එතකොට දැන් ඒ 180 එතුමා ගෙව්වේ කොහොමද? ඒක නම් මම දන්නේ නැහැ 180ක් ගත්තද කියලා දන්නේ නැහැ. ඒගොල්ලොමයි කියන්නේ. අපි අහනවා ওই මාධ්‍යමනේ කියන්නේ 180ක් ගත්තයි ගෝඨා මහත්තයා මේ මොරගම් කරයි සුනාමිය ගැහුවා, අරම ගැහුවා, මේව ගැහුවා කියලා මාධ්‍යම කියනවා. අපෝ මාධ්‍යම සුද්ධ කරන එතුමා නැත්තේ කියලා. දැන් දැනට විශේෂයෙන්ම දැන් මේ අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර ඔය කියන ඔබ විශ්වාස කරන තැනකට යන්න පුළුවන් දරට. දැන් ඉත පරණ අගමැතිතුමා ගැන විශ්වාසයක් නැහැ. එතුමා මේ රටේ පාලනය කරා. අගමැති වෙලත් හිටියේ ජනාධිපති වෙලත් හිටුවා. එතුමාට කරගන්න බැරුණානේ. අවුරුදු 12ක් කරගන්න බැරි මිනිස්සෙක් ආපහු ගෙනල්ලා කොහොමද කරන්නේ? අපි මේ අලුත් මිනිස්සුන්ට දුන්නේ ඒකයි. ඒ කියන්නේ ජනාධිපතිවත් අගමැතිවත් වෙච්ච නැති මනුස්ස අපිට වාර්තා පිටවන්න ඕනේ. අලුත් පුද්ගලෙක්. අලුත් පුද්ගලෙකුට චන්දුනේ මෙතුමා කරේ නැතුන් මෙතුමාත් කෙලව ගන්න වෙනවා. ඒ විදිහටම අර අයියා කියපු විදිහටම. අර බැසිල් මහත්තයා කියුණේ කෙලව ගන්න වෙනවායි කියලා. අන්න ඒ වගේම කෙලව ගන්න වෙනවා හරියට කරේ නැතුනොත්. ඒක කෙලව ගන්නවායි කියලා කියන්නේ ඔබ කියන්නේ මේ අර එයාගේ වචන එයා කොහොම කිව්වද දන්නේ නැහැ. ඒක නිසා ඒ විදිහටම එයාට ඒ ගෝඨාභය මහත්තයාට ඒකම වෙනවා. දැන් ආයි කෙලව ගත්තොත් කවුද ජනතාව විදිහට ආයි ගේන්නේ? නෑ ඉතින් මේ දෙගොල්ලම අපේ රටේ බුද්ධිමත් ජනතාවක් නැහැනේ. මේ අලුතෙන් හිතන්න බෑ. ඒක හොඳ නෑ මේක හොඳයි. මේක හොඳ නෑ ඒක හොඳයි. මේ දෙක විතරයි යන්නේ. නරුවත් අලුත් පාක්ෂයක් එන්නේ නැහැ. ඒක වෙලා තියෙන අපිට තේරෙන අවුරුදු මත අවුරුදු 40ක් විතර වෙනවා. ඒ කාල සීමාවෙත් වෙන්නේ දෙපැත්තම අරු කරගත්ත විතර අවුරුදු 70ක්. නැත්නම් ඉංගලන්තෙන් ඇවිල්ලා ගහලා දුර ගන්න ඕනේ මේක. දැන් අපි ඇමරිකන් කාර්යයකට දුන්නේ. වෙන මිනිස්සුෙකුට නෑ. ඇමරිකන් කාර්යය අපි විශ්වාස කරන කරයි කියලා. විශේෂයෙන් දැන් ඔය ඇමරිකානු ගිවිසුම ගැන ලොකු විදියට ජනාධිපතිවරණේ කතා කරා නේද? MCC ගිවිසුම ගැන. ඉතින් ඔබතුමාලා ඒ වගේ තත්ත්වයක් තියේදී ඒ අවස්ථාවේදී රටේ භික්ෂුන් වහන්සේලා කිව්වා නේද මෙන්න ඇමරිකාවට පාවා දෙනවා UNP එක මේ මොකද්ද මේ කියලා. භික්ෂුන් වහන්සේලා එක එක විදියට එක එක කට්ටිය කහිනවා. භික්ෂුන් වහන්සේලා කියන ඇත්තටම භික්ෂුන් වහන්සේලා ගැන වචන විශ්වාස නැහැ. එතුමාලාට රාජ්‍ය පාලනයට උපදෙස් දෙනවා මිසක් ගිවිසුම් වලට එන්න ඕනේ නැහැ. මේ ගිවිසුම එදා හොඳ නැතේ කොට අද හොඳ වෙනවා. මේ කට්ටිය එහෙමයි අපිට මේ බලය ගන්න විතරයි ඕ හොඳ නැtei කියන්නේ. ඔව්. ඒ අවස්ථාවට කන්න ගෙදර කබරේ එනකොට ඒ කබරේ තලගොයා වෙනවා. ඒක තමයි හැමතැනම පාලකයෝ කරන්නේ. ඉතින් අපි ගිවිසුම් ගැන අපිට හෙතරම් අවබෝධයක්වත් නැහැ. ගිවිසුම් මොනවද තියෙනවද දන්නේ නැව වහලා ගන්න දේවල් තමයි. අන්තිමට ඉතින් මොනව හරි දෙනවා නම් ඒගොල්ලෝ ගන්නවා. නැතුව මේ කරන්න බෑනේ. ඒ කියන්නේ ඔබලා කැමති ඇමරිකානු පුරවැසියෙක් රටේ නායකය වෙන එක. අම්බේ ඉංගලන්තේ මිනිස්සු එක්ක සුද්ධ දාලා ගිය එකට අපි දුක් වෙනවා. දැන් එතකොට ඔය සිංහල ජාතිය මේව කරගන්නේ කොහොමද? ඩබ්බතුමාලා දැන් කියන අපිට ජාතියක් ඕනේ නැහැ නේ අම්මා. කියනවා ජාතියක් ඕනේ නැහැ. ජාතිය නෙවෙයි අපි ශ්‍රී ලාංකේය පුරවැසියන් සමගියෙන් ඉඳන් අපිට කන්න බොන්න හොඳට තියෙනවා නම් ජාතියක් ඕනේ නැහැ. මේ ජාති බේද ආගම් බේද ඇති කරන දේශපාලඥයෝගේ වාසියට. දැන් ඉතින් මැතිවරණ ප්‍රතිපලයෙන් පෙන්නුනේ නේද උතුරු නැගෙනහිර රතු පාට වෙනකොට මෙහි sorry එහේ කොළ පාට වෙනකොට මෙහි රතු පාට වෙනවා. ඔව් ඒ මිනිස්සුන්ට ඔලුවට දානෝ අපේ මෙන්න මෙයාට ඡන්ද දීපන් කියලා. ඒ කියන්නේ ওই සමෘද්ධිය සහනාධාර පෝර පැකට් එක බත් පැකට් එක දුන්නම ඒකපස්සේ යන මිනිස්සු ඡන්දදායකෝ එවුන් ගිහලා නායකත්වය කියන මෙන්න දීපන් අද මේට තොණ්ඩමන් හැමදාම රටේ ඇමති වුණේ ඒක නිසානේ. ඒකෙන් තොණ්ඩමන්ගේ මිනිස්සු ටික හිතන්නේ නැහැ. අලුතෙන් හිතන්න බෑ. ඒකයි අපි කියන්නේ මේ දෙපැත්ත පාරු වෙනවා මිසක් අලුතෙන් රට පාක්ෂයක් එන්නේ නැහැ කියලා කියන්නේත් ඒක. අලුතෙන් හිතන්න බෑ මිනිස්සුන්ට. මිනිස්සු බත් පැකට් එකකට කෑම් පැකට් එකකට සමුන්දියට වහල් වෙලා තමයි ඡන්ද දෙන්නේ. ඒක නිසා අද හිතන්න ඕනේ අපි අඩුම හොරකම් කරපු එකට ඡන්ද දෙලා අපි බලමු මේක කරයිද කියලා. ඉතින් JVP එක හොරකම් කරලා නැහැනේ ඔය කියන විදියට. ඔව් ඉතින් JVP එකට හැමතිස්සෙම මඩ ගහනෝනේ. ඒගොල්ලොත් එක්ක එකතු වුණාම JVP එක හොඳයි. අනිත් කට්ටියත් එක්ක දාන JVP එක නරකයි. ඒ කියන්නේ JVP එකේ පොඩි වැරදි තියෙනවා. ඒ දවස්වල මිනි මරපු සෙල්ලම් ටික. ඉතින් ඒ ටික මතක් කර කර මිනිසුන් කියනවා අද ඒ කාලේ මිනි මරපු මිනිස්සු ඒ ප්‍රධාන පක්ෂවල ඉන්නේ ඇමතිවරු. සමහරට හෙටයින්ද අගමැති වෙන්නත් පුළුවන් ජනාධිපති වෙන්නත් පුළුවන් ඒ පක්ෂෙන් ගියාම. නමුත් මේකෙන් ඉල්ලනකොට JVP කරු මෙහෙමයි. ඩෙන්ටිටි එකතු කර අරෝමයෝ කියනවා. ඒකින්ද මේ මිනිසුන්ගේ මොලේට දාලා තියන්නේ කාවද්දලා තියන්නේ මේ පක්ෂේ මේවත් කරලා තියෙනවා. අපි කරන්නේ නැහැ. ඉතින් හොරකම් පේන්නේ නැහැනේ මිනිසුන්ට මොනවා හරි දුන්න හැටි. එතකොට දැන් ජයිපේ ඔබතුමා කියන විදියට හොඳ නායකයා ප්‍රතිපත්තිය ඔක්කොම තියදී ඇයි මිනිස්සු මේ රටේ ඡන්ද දෙන්නේ නැත්තේ? මිනිසුන්ට මොලයක් නැහැනේ ඉතින්. මිනිසුන්ට මොලයක් නැහැනේ ඡන්දදායක වෙන මොලේ ඇතුව පාවිච්චි කළා නේ ඡන්ද දෙන්නේ. අරූ කියනවා මේ කියනවා අපි එදා ඉඳලා අම්මා තාත්තා අප්පා දුන්න කිරිකිත්ත දුන්න ඒක නිසා අපි දෙනවා. ඒක වෙලාදී හිතලා නෙවෙයි ඡන්ද දෙන්නේ. හිතලා දෙන්නේ ඉංගලන්ත මිනිස්සු ඇමරිකාවේ මිනිස්සු.
එතකොට දැන් ඉතින් මේ ගෝඨාභය මාත්‍රයක් දීලා තියෙන්නේ මේ මේ රටේ ඉන්න මීහරත්ද ඡන්දේ? ඈ? ඔව් මීහරත් තමයි දෙපැත්තට බෙදලා මීහරක් ටික දුන්නා. ඉතින් බලමු මීහරක් ටික ඡන්දේ දුන්නා. නමුත් ගෝඨාභය මහත්තයා මොලේ පාවිච්චි කළ ඇමරිකන් කාර් එක නිසා රට හැදුවත් අන්න පුළුවන්. ඊට පස්සේ ආපහු මේ මීහරක් ටික ආපහු කෙවිත් අරගෙන වෙන පැත්තකට දක්වනවා අනිත් දේශපාලඥයෝ ටික එකතු කරලා. දැන් උන්ට ඇමතිකම් දුන්නේ නැති වුණොත් ඕක වෙනවා ඊළඟ ඡන්දෙදී අන්න ඇමති නැහැ ගෝඨාභය මෙහෙම යනවා මේ පෞල් පාලනය ගිනියන එහෙම කියලා වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඒ නමුත් ආණ්ඩුකාරවරුත් එක්ක ගෝඨාභය මහත්තයා රට හැදුවත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. විශේෂයෙන් දැන් ආණ්ඩු පාලනය කියලා කියන්නේ දැන් ආයි නැවත අගමැතිතුම වුණේ මහින්ද රාජපක්ෂ මහත්තයා. මේ මේ තියෙන්නේම අර පරණ තිබිච්ච රාජපක්ෂ පාලනයම නේද? ඔය හරි නිලධාරී යාන්ත්‍රණය නේද වෙන්නේ? හරි ඒක තමයි. දැන් මල්ලිනේ අලුත් එක්කනේ න්‍යාවේ ජනාධිපති රාජ්‍ය සේවකයෙක් වශයෙන් රටේ මේව කරේ. නමුත් නැවත නායකත්වයට ආවේ අලුත් එක්කනේ න්‍යා ඡන්ද දේශපාලන කළා නැහැ ඡන්ද ඉල්ලලත් නැන්නේ බැසිල්ලා වගේ. ඒක නිසා මෙයා ගැන පොඩි විශ්වාසයක් තියෙනවා. නමුත් පළවෙනි වැරද්ද තමයි අයියට අගමැතිකම දීම. ඒක තමයි පළවෙනි වැරද්ද. දැන් මෙතනින් ඔක්කොම ටික හොඳේ හොඳේ කියාගෙන රටේ ජනතාව ආවා. නමුත් එක වැරද්දක් කරා දැන්ට. පළවෙනි එක විතරයි ඒක කළා තියෙන්නේ. තා ඉස්සරහට මොනව වැරදි කරයිද දන්නේ නැහැ. ඉතින් බලමු. ඒ වුණොත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිරට ඡන්ද දීපු ඡන්දදායකෙක් විදියට මොකද කරන්නේ? නෑ ඡන්දදායකෙක් විදියට මම ඡන්ද දුන්නද කියන්න බෑනේ. මම ඉතින් සාධින ඡන්දයන්නේ ඒක මට හිතුණු විදියට මම ඡන්ද දෙන්නේ. ගෝඨාභයට දුන්නද, ජේවිපියකට දුන්නද, සජිත්ට දුන්නද නැත්නම් මාර තව වෙනකම් 35 දෙනෙක් ඉන්නෝනේ ඒ කාට දුන්නද කියලා ඔබතුමාට කියන්න බෑ ඒක. මම ඉතින් බුද්ධිමත්ව ඡන්දේ පාවිච්චි කරා. ඉතින් රටේ බහුතරය ප්‍රජාතන්ත්‍රවාදීලා ගෝඨාභය මහත්තයා දිනුවා. ඉතින් ඒක අපි පිළිගන්නවා. නමුත් ඉතින් කරොත් හොඳයි, රට දියුණුවේයි අපි කැමති. ඒ කියන්නේ තාමත් ඌන සංවර්ධිත රටක් වශයෙන් සංවර්ධිත රටක් වෙනවා නම් අපි කැමති. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.